පැතිරීමම වැලක්වීම සඳහා ඔක්ස්වඩ ස්ට්‍රසනක කොශීල් එන්නත මෙරට ජනතාවට ලබාදීමම් ආරම්භකිරුණී පසුගේ ජනවාරිමාසේදී. ොයි 19 මර්ධන කටයුතුවළ නිර්ත සෞඛ්‍යංශ සහ ආරක්ෂකංශ නිල්ධාරීන්ට එන්නත් කිරීමේදී ප්‍රමුකතාවේ ලබාදීමට පියවර ගැනා. මෙ ව විට බස්නාහිර පලාතේ වැඩ අවධානමක් සහිත ප්‍රදේශවල වයිස ුරුදු හැට ඉක්ම උපද්දිලින්ට ප්‍රමුකතාවේ ලබාදමින් එන්නත් කිරීම සිදු කරනවා. ්‍රසනකාොවිශීල් එනතෙ තාත්‍ර දෙක එක් පුද්ගලෙකු ලාදීයතුතර, මේ වනතෙක් මට පුද්දිලන්ට ලබාදීම සිදුකරනේ හිපලමු මමාත්‍රාවයි. එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සිංහල අලු තවුරුදෙන් පසු සිදුකිරීමට සෞඛ්‍ය ශාපේක්ෂා කරනවා. ඔක්සව ඩෙස්වාසනකා කොවිශීල් එන්නත පපනයිනේ කිරීම මාත්‍රටීමට ඉන්දියෝ රජයතීරණය කරති වවා. ඒ ඉන්දයාාවන් වාර්තාාවන ආසාධිතැන්ගේ ඉහලෑමත් සමග එන්නතට දේශී වශයෙන් ලැබී ඇති ඉල්ලුම සැලකිල්ල ගනමින්. බැයි මේ වනතෙක් නිලවශෙන් ශ්‍රීලංකාවට හෙම දැනන්දීමක් කරලා නැහැ දහඟ දෙනක් තියෙන ප්‍රශ්නයක් තමයි දෙබනි මාත්‍රාව ලබාගන්න හැකිවේද ප්‍රශ්නයක් ඇතිවීද කියලා අපේ අතේ දැනට එන්නත් මාත්‍රා ලක්ෂ හතරක් තියෙන් මැයි මාසය අන්ම වෙනක දෙනි මාත්‍රක් ලබාදීමේ හැියාවක් අපිට තියෙන නිසා කිසිසේ මැයි අන්තිම වෙනකං අපිට ප්‍රශ්නයක් ඇතිවන්නනෑ ඒවගේම තමයි මේ වෙන කොට ඉන්දාව සමඟ අප රාජතාාන්තික හැටියට මේ පිළිබඳව සාකචා කරගෙන යනවා නිල නොන හැියට අපි දැනුවත් කලා තියෙනවා තවත් මාත්‍රා ලක්ෂහ ශ්‍රී ංකාවට ලබා දෙන්න පියවර ගන්නෝ කෙළ එක නිසා කිසිෂේත්ම මේවෙන්න කොට එන්නත් ලබාගෙන තියෙන අයට දෙවනි මාත්‍රාව ලබාගැනීමේ ප්‍රශ්නයක් ඇතිවෙන්න නෑ හැටන් කොටගලල් ප්‍රදේශෙන් ආසාධදිතන්දා හතර දෙනකු හඳනාගෙන අතර ඉන්නව දෙනෙකු පාසැල්සේසු. බිරකටි ප්‍රදේ පසල් ගුරුවරල්කු සහෝගේ ආශ්‍රිතයන් ොස් දෙෙකට කොයි ආසාධනවීමත් සමඟ බිරකැටිය නග්‍රේ පාසැල් හතරක් අද සහ හෙට වසදැනීමට ප්‍රදේශය කොයික් කමිටෝපියවර ගෙනතිබෙනවා. මෙ අතර ලබන සඳදා පාසැල් ආරම්භ කිරීම සම්බන්ධීින් විශේෂ චක්‍රලිකයක් අධ්‍යාප නමාතංශල්ලෙකම් මහාචාර කපිලපෙරේ රමහතා අද නිකුත් කලාා.ඒ අනුව සන්දදා ආරම්භ කරන පාසල් අයත් ප්‍රදේශයක් හුද කලා කළහොත් අදාළ කාලසීමාව ඉකුත් වන තෙක් එම ප්‍රදේශය පාසල් පමණක් තාවකාලික වසා දැන යුතුවනවා. අදාළ චක්‍රලිකේ නවධාරණ කර ඇතේ නැවත පාසල් පරිසරයට දරුවන් අනුගත කර ඔන්ගේ මානස්ක සෞඛ්‍ය ප්නැංවීමට සුදුසු ක්‍රියාකාරකම් කිරීමට මූලිත්වේ ලබාදීමත් සල් අරම්භ කළ විගස විභාගොහෝ තරග සඳහ දරුවන් යොමුකිරීම යෝග්‍ය නුවන බවයි. දුරස්වභාවය ආරක්ෂාවනසේ පන්ති පැවැත්වයුතු බවත් ඒ අනුව සිසුන් පහලුස් දෙනකු දක්වා සින්න පන්ති සෑම දිනකම පැවැත්වයුතු බවත් එහි දැක්වෙනවා. සිසුන් දහසේ සිට තේදක්වා සින්න පන්තිිකණ්ඩෑම් දෙකට බෙදා සතියක් හැර සතියක් පන්ති පැවැත්ව යුතු අතර සිසුන් තිහයට වැඩි පන්ති කණඩෑම් තුනකට බෙදා සමාන දින සංඛ්‍යාවක් වනසේ පන්ති පැවැත්වයුතුවනවා. මෙතර සමස්තදිවයිනීම පාසැල්වල පලමුවාරේ අධ්‍යයන කටල්තු. අපප්‍රේල් නොවනදායින් අවසන්මනාත්‍ර නැවත දෙවනවාරයේ සඳහපාසැල් ආරම්භ කෙරෙන්නේ අපප්‍රේල් දහ නවනතායි. මෙතර කොයි දාාසාධතව රූහල්කත කරන සෑම දස්ස දෙනකුගෙන් හදදෙනෙුම රෝහල්වලින් පිටව ගොස් මාසසි පහක් ගතුවද සම්පූර්ණ සුවලා නොමිති බව එංගලන්ත ෞඛ්‍ය බලධාරින් විසින් සිදුකළ නවතම අධ්‍යනයක හිළි ඇයි විේශ මාධ්‍ය පවසනවා. මධ්‍යනයට අනු අධාරනකරඇත මිලසයි බැල්ද සුව බාරහල් වලින් පිටවගේ බවපේසන පුද්ගලින්ගින් බවතරය මානසි හාකායික දුරවලතා පෙන්නුම් කරන බවයි.මිසම්බන්ධීෙන් අපළ විම් සීමම්කදී ශ්‍රීජයවර්ධන ප්‍රවිශ විද්‍යාලි ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා, සෛල ජයව විද්‍යායතනය අධ්‍යක්ෂ ආචර වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසුයි මේ පිළබඳු මෙතෙක් මිරට පර්ේෂණයක් සිදුර නොමති අතර ඒ පිළිබඳව ඉදිරිීදී පර්ේෂණයක් සිදු කිරීමට පේක්ෂාරන බවයි